දුක කියලා. දුක කියලා එන්නේ අනිවාර්යෙන්ම සත්වමලේ. ෆීලිං ඩිප්‍රෙෂන් එක හරි එක දුකත් කියන්නේ දුක කියලා දැනනවා කියන්නේ තරහ ගතියක්. ඒ කියන්නේ ඒක හැබැයි අර භාවනාවේ මේ සනීපේ සතුටින් ඉන්නවා කියන්නේ ඉතින් ඇත්තටම මේක විශේෂ මොලේ. ඒක අර දැන් මොඩර්න් සයන්ස් මෙන්න මෙඩිකල් සයන්ස් වල අනු ඒකේ තේ හරි ඉන්ට්‍රස්ටිං එක හරියට පැහැදිලි කරනවා. එකම කට්ටිය ප්‍රශ්න නැන්නේ තව කාට හරි තියෙනවද ප්‍රශ්න? මම නම් දන්නේ නැහැ හරියට කියන්න. කොමරියා වඩපු විදියට හાર્ට් ඇටැක් කෙනෙක් සුවාන් වෙච්ච කෙනෙකුටත් එන්න පුළුවන්. තව වෙන ඕන විදියෙක කෙනෙකුට එන්න පුළුවන්. එතකොට මේ මිනි මරණ කෙනෙකුට එන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක ඒක ඔව්. ඉතින් හැබැයි යාර යාර වඩලා තියෙන විදියට හાર્ට් ඇටැක් එක හින්දා තමයි ඇක්සිඩන්ට්ස් වලදී ගොඩක් විට ෂොක් ඩෙත් නේ වෙන්නේ. ඒතර හරියට විඥානය පතිත වෙන්නේ. ඒකත් මම මේ වෙලාව තියෙන සමාහට දැන් සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට්ස් වල වගේ ඒ හරියට ග්‍රහණය ඒ සද්ද වලට මේකට ඒ ග්‍රහණය සමාහට මේ ইনফরমේෂන් ලැබුණට වැඩකුත් නැහැ නේ. ඒක කොහොම මැරිච්චයි මැරිච්ච මැරිලා දැන් සාන්තව හිටපුවා වේ කියලා හිතෙනවා. තමන් මේ ගමන යනකොට ඔක්කොටම බලපානවා. මගේ මල්ලි ඔනෝයිද මට කතාවක් මතක් වෙනවා. මගේ මල්ලි කෙනෙක් හිටියා, කසින් කෙනෙක්, යා නේවි ආමි කෙනෙක් මොකද මේ එයා ෆෝස් එකේ. අද මට ගොඩක් පැටලුණා එයා ගැන කියන්න ගියාම නේද කියන්නේ එයා ෆෝස් නේවි. එයා මේ එයා කමාන්ඩර්ස් ලැට දෙනෙකුත් එක්ක ප්ලේන් එක ඩිසපියර් වුණා. පලාලි හරි පලේ හරි. ඉතින් මේ ඩිසපියර් වෙලා ඉතින් නන්දලා මාමලා ඔක්කොමලා ආමි එකත් මං කියන්නම්. මේක හරි ඉම්පෝටන්ට්. මේක කිව්වේ නෑ, මේක පිංගුතලට උදව් වෙනවා. එතකොට මම දැන් භාවනා කරන ඥාතිය හැටියට තමයි ලේබල් වෙලා තියෙන්නේ. කියන්නේ දැන් ඉතින් ධර්මයේ දන්නේ නැති කොටසක්, ඒ විශේෂයෙන්ම යාගේ තාත්තට, ඒගොල්ලන් ටිකක් මෙටිරිස්ටික් වැඩි. ඒගොල්ලන්ට දුකයි දැන් මේ අනේ අපේ මේ ඥාති කෙනා මෙයා භාවනා කරනවා කරන අපරාධයගේ කිසිම තරුණ වයසේ ඔක්කොම එහෙම මතවලින් ඒගොල්ලන් හිටියා. ඉතින් දැන් මේ විපත වුණාන් පස්සේ ඒගොල්ලන් බැලුව කොහොමද මම ෆේස් කරන්නේ කියලා. එතකොට මට ටෙලිග්‍රෑම් එකක් ආවා මේ දූපතට පොල්ගස් දුවාරණියට මෙහෙම මේ කොළඹට එන්න කියලා. හැබැයි දවස් දෙකකට ඉස්සෙල්ලා මේ ජර්මන් සමාජසේකාව කුටි ඉන්නකොට කිව්වා my thoughts went to your cousin කියලා. නී ආයෆති මම එතකොට අර ටෙලිග්‍රෑම් එකම දැනගත්තා මේ සමාජසේ ඕම එකක් කියන්නේ බන කියන ගමන්. ඒක මොකක් හරි එකක් ඇති කියලා. හැබැයි කොහොම හරි ටෙලිග්‍රෑම් එකම කොළඹ එන්න කියලා මම දැනගත්තා මල්ලි ගැන ඒ cousin ගැන කියලා. පස්සේ මම යනකොට ඔක්කොම ඥාති බලාගෙන ඉනවා මම කොහොමද ෆේස් කරන්නේ කියලා. ඒක දැන් ඔක්කොමලට දරන්න බෑ. විශේෂයෙන්ම දැන් ඒගොල්ලන් බලනවා මේ භාවනාවේ මොකද්ද මෙයා කරගෙන තියෙන්නේ වගේ. දැන් මොකද අපි ටිකක් මං කාත්‍යල් ක්ලෝස් නෑ ඒ වෙනකොට. හැබැයි අර එයා මාත් එක්ක යාළුවෙක් වගේ. පස්සේ මේ මං කරපු වැඩේ මේ මොනවාදට කියන්නේ යනකොට මම කෙලින්ම ඔක්කොමල බලාගෙන ඉන්නවා. දැන් මම එහෙම්මම කාම්බරේට ගියා. කාම්බරේට ඒගොල්ලන් සාලේ හිටියා. ඒගොල්ලන් හිටියා අම්මා විතරයි මාව ෆලෝ කරන් කාමරේට ආවා. මම ඊට පස්සේ මෙහෙම ඉඳගත්තා. මෙහෙම ගිහි කාලේ මේ ඔක්කොම ඉඳගෙන මම මෙහෙම රිලැක්ස් කරලා එහෙම්මම කමටහන වඩන්න පටන් ගත්තා. කමටහන කියන්නේ මොකද්ද? මම දැන් ওই පිංගුතලට පොඩ්ඩයි කිව්ව සලායතන වග්ග ඊට පස්සේ පොඩ්ඩක් කෙරුවා. සලායතන නෙමෙයි සෝරි ස්කන්ධ වග්ග, ස්කන්ධ රූප වේදනා ගැන. මේ සලායතන ගැන තමයි මම දූපතේ ඉද්දි මෙනී කර කර තිබ්බේ සෙක්ෂන් එක සූත්‍රවල. ඒ කොහොමද කන ඇහැ නාසය දිව තමන්ගේ නෙමෙයි වෙන හැටි. ඒ මෙනී කරන කොටසක් තියෙනවා. ඉතින් කවදා හරි ඒ අවස්ථාවක් වුණත් ඒව බලන්න ලැබෙන්න ලැබිලා ඒව ප්‍රැක්ටිස් කරලා දකින්න ලැබෙන්න කියලා මම පතනවා. කොහොම හරි ඒ කන දැන් මේ ইনফরমේෂන් එක ආවේ දැන් අර මල්ලිත් හරි ලස්සන්ට ඇප්ලයි කරන විදියක් කිව්වා. ඒව හරිම හොඳයි. මේ මොනවාද ඒ කන දැන් මේ කන ගත්තම දැන් ওই શબ્දේ මම කැමති දෙනවට ඒ ෆීලිං එකට කැමතිද? කැමති නෑනේ. ඒතර මං කැමති නැතියක් එනවා කියන එක මගේද? නෑ. හැබැයි ওই ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට අපි එහෙම හිතලා බලලා කල්පනාවෙන් කරලා තියනවද? අන්න එක කරලා බලන්න වෙනසක් වෙනවා. ඒ වෙලාවේ අර ඒක දැන් මට දැන් එන්න එනවා දැන්. හැබැයි මං අර විදියට දැන් බැලුවා එහෙම මෙනී කරපු ගමම්ම වෙන කනක් වගේ පේන්න පටන් ගත්තා. ඇත්තටම වෙන කනක් තමයි. වෙන ශබ්දයක්.
එහෙම දැනෙනවත් එක්කම මට මන්නේ අර ප්‍රභාෂරිලා වගේ නිකන් මෙහෙම අම්මා දැක්කම මම නිකන් තැම්පත් වෙලා නිකන් අමුතු සනීපයකට තව ගියා. මනසේනේ ඔය ඔක්කොම වෙන්නේ. එහෙම වෙනවත් එක්කම ඉතින් අම්මා ඉස්සර මං කෙරී ලොකු සද්දාවක් තිබ්බා. ඉතින් එදා අම්මා වඳිනවා. හැබැයි ඥාතින්ටත් හයියක් මේ බැලුවා මෙයා මේක මෙන්න හැබැයි කොහොමද ඒක කරගන්න පුළුවන් උනේ අර ධර්මයේ මෙනී කරන එක ඒ අවස්ථාවේදී ඕන දුකකදී තමන් බුදුහාඳුරම් අමතක කරන්නේ නැත්තම් බුදුහාඳුරම් අමතක කරන්නේ නැහැ කියන්නේ බුදුහාඳුරන්ගේ ධර්මය. තව එකක් ඔය කියන යන ගම මතක් වෙනවා. පින්දු සුනාමි වලදී මේ බුදු පිළිම මියවුන්නේ නැහැ කියලා දන්නව නේද? හිතන්න බුදු පිළිමේ තොම මහිමයක් තියෙනවා නම් තමන් ගාව දැන් ඔය දැන් මේ කාලෙදි රස්සාවල් කරනකොට හරි ලොකු මොනහරි පිළිකා හරි මොනහරි අමාරු ප්‍රශ්න තියෙනවා නම් හිතන්න මේක ලොකු ඖෂධයක් කියලා. ඒ කියන්නේ තමන්ට ඒ බුදුහාඳුනගේ බුදු පිළිමේ එහෙම තියාගෙන ඒගෙන් පිළිකා තියෙන කට්ටියත් ඒ වගේ අමාරු තියෙන අයත් මේ නරක කාලේ අපේ මුළු ජීවිතේම පිළිකාවක්. ඒක සමහරට නරක කාලවල එනකොට ඒව ඩයග්නෝස් වෙනවා. සමහරට එකපාරට මේක ඩිසපියර් වෙනවා. ඒක කවුරුත් අඳුරගත්ත තේරිච්ච ලෙඩක් නෙමෙයි පින්වතුනි. ඉතින් මේක තමන් විශේෂම මේ අර පොසිටිව්ලි හිතාගෙන මේක ගැන හිතන්නේ නැතුව වැඩි යනකොට මේක කොහේදෝ ඩිසපියර් කොහේ ඩිසපියර් වුණාද කියලා හිතන්නම් වෙන්නේ නැහැ. මේක හිතන්නේ නැති තරමට මේ ගැන මට මෙහෙම ලෙඩක් නැහැ කියලා හිතන තරමට තමයි ලොකුම බෙහෙත. ඉතින් ඒකට අනිත් එක තමයි බුදුහාඳුර හැමලිම හිතන්න මොකද ලොකුම වෙන්නේ අපවත් වෙන එක. ඒකට මේ බුදුහාඳුරන් මේ වගේ බලයක් තිබ්බා සුනාමි වලදීත් ඒක සිහිපත් කරන්නත් පුළුවන්. සුනාමි වලදී මේ විදිහට ඒ බුදුන්ගේ රූපේ වුණත් ඒ සබහා ධර්මයේ මේව නැවුණා. ඉතින් අනිත් ඒවා කොච්චර නැවෙන්න ඕනේද?